Tüm Avustralya'yı kaptırdık edilmeye bir şehirde oyalı hem onu sağdayım bir yer. Adımı oyaları ki yere demeyen mi? Bahada sönü parlamı çördan gavi akoru seydiye. Durgudarı peynemende Johan Tumavisi Jesus Mahasi ve Bautismi sinapine karına bir duruyor. Demmama oyaları Johan Tumavisi'ne kulçe hendirmeyi karandı. Johan Tumavisi Piyavani Sakaryas Tumavini adını Malavani Elisabet Tumiyen. Johan Tuma Kunchikali Sitama Vimavmiyan Diki Karuye Shiva Tuna. Johan Tuma Vedivashen Shiva Tune Kerabika. Vituma Ahare Vashen Palagetiyan Saha Vanami Ahare Dagarna Ladi. පළගෙඩියන් කියන්නේ තන කොළ පෙත්තන් වැනි සතුන් වර්ගයකට. වලගෙ කියන්නේ මීපැණි වලට. ඉතින් පුතේ ජොහන් තුමා යාඥා කිරීම තුරින් දෙවියන් වහන්සේට යාඥා කළා. එතුමා මේ ජොර්දාන් ගඟේ තමයි මිනිසුන්ව බෞතිස්ම ස්නාපනය කළේ. ඔයාලට පේනව නේද ජොහන් තුමා විසින් මිනිසුන්ව බෞතිස්ම ස්නාපනය කිරීම. එතුමා දිනක් සෙනගට දේශනා කරනවා ඔයාලා ඔයගොල්ලෝගේ පාපවලට මම ස්ථාපනය වෙලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න කියලා. එතකොට මේ විශාල සෙනග උන්වහන්සේගෙන් අහනවා අපි කොහොමද මන ස්ථාපනය වෙලා අලු ජීවිතයක් ආරම්භ කරන්න කියලා. එතකොට ජොහන් තුමා කියනවා ඔයගොල්ලන්ගේ පාපවලට පසුතැවිලි වෙලා මේ ජොර්දාන් ගඟේ ස්නානය කරලා අලු ජීවිතයක් ආරම්භ කරන්න පුළුවන් කියලා. ඉතින් දුවේ පුතේ ජොහන් තුමා සෙනගට දේශනා කර කර ඉදදී එතනට ජේසුස් මහන්සේ පැමිණෙනවා. ජේසුස් මහන්සේ පැමිණලා ජොහන් තුමාට කියනවා ජොහන් මාවන් බෞතිස්ම ස්නාපනය කරන්න කියලා. ජොහන් තුමා පුදුම වෙලා කියනවා ස්වාමිනී ඔබ මට වඩා ගොඩාක් උතුම් කෙනෙක්. මම ඔබෙන් බෞතිස්ම ලැබිය යුතුයි කියලා. එතකොට ජේසුස් මහන්සේ කියනවා ඔබ මට බෞතිස්ම බෞතිස්ම ස්නාපනය ලබා දී යුතුයි. එයයි දේව කැමැත්ත. එතකොට ජේසුස් මහන්සේගේ වචනයට කීකරු වෙන ජොහන් තුමා ජේසුස් මහන්සේව බෞතිස්ම ස්නාපනය කරනවා. මේ මේනගලන්ට ජොහන් තුමා විසින් ජේසුස් මහන්සේව බෞතිස්ම ස්නාපනය කරන අවස්ථාව. මේ අවස්ථාවේදී පුදුම දෙයක් සිදු වෙනවා. ඒ තමයි ස්වර්ග රාජ්‍ය විරුද්ධ වී ආඥානන් වහන්සේ පරිවිරු ලෙස ජේසුස් වහන්සේ වෙත වැඩම කරනවා. එවිටම ඔබ මාගේ ප්‍රියදර පුත්‍රයාණෝය මම ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි කියලා හඬ අහසෙන් එනවා. එතකොටම දුවේ පුතේ මෙතනදී මෙතනදී ඔබ මාගේ ප්‍රියදර පුත්‍රයාණෝය මම ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි කියන වාක්‍ය තුලින් ජේසුස් මහන්සේගේ දේව පුත්‍රභාවය අපිට පෙන්වුම් කරනවා. ජේසුස් මහන්සේ බෞතිස්ම ස්නාපනයේ පසුව තනිවම යාඥා කිරීම සඳහා පාලුකරයට යන පින්තූරයක් තමයි ඔයාලට මේ පේන්නේ. උන්වහන්සේ පාලුකරයට යනවා තනිවම යාඥා කිරීමට.
ඔයාලට මේ පේනවද ජෝර්දාන් ගඟ අද ඔයාලට ජෝර්දාන් ගඟ පේන්නේ මේ විදියටයි ඔයාලට මේ ස්ථානයට යාමට අවස්ථාවක් ලැබුණොත් ජෝර්දාන් ගඟේ ස්නානය ලැබීමට ඔයාලට අවස්ථාවක් තිබෙනවා ඉතින් පුතේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේට බහැපත් කමින් කී කරව කටයුතු කළ ආකාරයටම පුංචි ඔයාලා දෙමෝපියන්ට වැඩිහිටියන්ට කී කරව බහැපත් වීමෙන් ජීවත් විය යුතුයි අද ඔයාලගේ පාඩම අවසානයි මම හිතනවා මේ පාඩම පුංචි ඔයාලට හොඳින් අවබෝධ වෙලා ඇති කියලා ඉතින් පුතේ ස්ටඩි පැක් එකේ මම ඔයාලට දුන්න පැවරුම හොඳින් කරන්න ඕනේ දුලු පුතාලා හැමෝටම ජේසු පිහිටයි